2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මාස 14 වෙනි දින පැවැත්වීම නියමිත වෙනවා. එම මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් මාස 4 වෙනි දින සිට 11 වෙනි දින මැද 12 දක්වා සිදු කරනු ලබනවා. ඒ අනුව මෙම මැතිවරණය පැවැත්වීම නියමිත වන්නේ 2024 ඡන්ද හිමි නාමලයකට අදාළ ඡන්ද හිමියන් සඳහා යනු 1,71,40,354ක ඡන්දදායකින් නොවැම්බර් මාස 14 වෙනි දින ඡන්දය පාවිච්චි කර සඳහා සුදුසුකම් ලබනවා. ඒත් එක්ක මේ මැතිවරණයට අදාළව පනතට 90 නාම යෝජනා මෙතන නිවේදනය නිකුත් කර දින 10ත් සහ 17ත් යන දිනවලදී නාම යෝජනා බාර ගැනීමත් එතෙන් සිට දින 35ක් සහ දින 49ක් ඇතුළත මේ මැතිවරණය පැවැත්වීමේ දිනේ තීරණය වෙනවා. ඊයේ නිකුත් කර ගැසට් නිවේදනය අනුව මේ සඳහා අපිට සමස්ත වශයෙන් දින 52 කාලයක් ලැබී තිනවා. යනු නොවැම්බර් මාස 14 වෙනි දින මේ මැතිවරණය පැවැත්වීම නියමිත වෙනවා. ඒත් එක්කම අපි දන්නවා මේ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද බාර ගැනීම ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 30 වෙනි දින සිට ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා. කාලය තුල තමයි තැපැල් ඡන්ද බාර ගැනීමේ කටයුතු සිදු කරන ලබන්නේ. මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ මැතිවරණයේදී පහුගිය ඡන්ද හිමි නාමලයෙන් භාවිත කරන බැවින් පහුගිය ඡන්ද හිමි නාමයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ඇතිවන්නේ නැහැ. තැපැල් ඡන්ද අයදුම්පත් මොන යම් කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා ඔබ විසින් නැවත තැපැල් ඡන්ද ආයුධ පතක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. මෙම මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟ පාර්ලිමේන්තුවේ පෞද්ගල ජාත්‍යන්තරයේදී අපි අනුගමනය කරපු නීති සියල්ල ඒ ආකාරයෙන්ම මේ සඳහාත් වළංගු වෙනවා. LPTA ප්‍රාදේශීය සභා මෙතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. 2024 ඔක්තෝබර් මාස 26 දින පැවැත්වීමට නියමිත LPTA ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය මූලික කඩමිට ගාල්ල තේරීම් බලධාරීන් විසින් සිදු කරන ලබමින් පවතිනවා. ඒතෙන් විශේෂයෙන්ම LPTA ප්‍රාදේශීය සභාවට අදාළ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ සහ තැපැල් සලකුණු කිරීමේ කටයුතු ඉදිරි සති දෙක තුළදී පැවැත්වීමට වෙනත් සභාව මේකට කටයුතු කරමින් පවතිනවා. මේ අතර නියමිත ඡන්ද පොලකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද පොලකදී ඡන්දය ලබා දීමට අවසර ඉල්ලා සිටිය හැකි. ලබන මස පළවෙනිදාට පෙර ඒ සඳහා වන ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ තමන්ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. ඉල්ලුම් පත්‍ර නොමිලේ ලබාගත හැකි අතර www.elections.gov.lk වෙබ් අඩවියෙන්ද ඒපාගත කර හැකි. ඉල්ලුම් පත්‍රයේ සඳහන් තොරතුරු නිවැරදි බවට ග්‍රාම නිලධාරී විසින් සනාථ කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.